ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපි නිතර කතා කරනවා. දැන් වහින කාලෙට අපිට ප්‍රශ්න වැඩි. පායන්න ගත්තත් ප්‍රශ්න වැඩි. වහිනවා පායනවා මේ තත්ත්ව වෙනකොටත් ප්‍රශ්න වැඩි. බොහෝ අවස්ථාවන්වලදී ආසාත්මිකතා කියලා වචනයක් ඔබට ඇහෙනවා. ආසාත්මිකතා නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. එහෙම කියලා ප්‍රවෘත්තිවල එමත් කියන ඔබට ඇහිලා තියෙන පුළුවන්. එනිසා අපි හිතුවා මේ ආසාත්මිකතාවයේ පිළිබඳව එකක් පැහැදිලිව කතා කරන්න. මොකක්ද මේ මොන වගේ රෝගී තත්ත්වයන් ගැනද කතා කරන්නේ? මේකට මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ? අපි හිතලා ගන්න ඖෂධ එහෙම තියෙනවද? ඒව ගන්න එක හොඳද? මේ කියලා දේවල් පිළිබඳව අපි පොඩි වෙලාවක් අරගෙන අද කතා කරමු. මේ පිළිබඳව කතා කරන්න අද අපේ මැදිරියට අපි එකතු කරගත්තේ මේ පිළිබඳව කතා කරන්න සුදුසුම කෙනෙක්ව තමයි අපි මැදිරියට අපි එකතු කරගන්න තීරණය කළේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දම ජීවන්දරයිතුමා අපිට එක්ක ඉන්නවා. අයබන් ඔබතුමාට. අයබන්. දැන් ආසාත්මිකතාවය අපිට නිතර ඇහෙන වචනයක්. පැහැදිලි කරලා දෙන්නකො මොකක්ද මේ தත්ත්වය මෙහෙම කියන්නේ? ආසාත්මිකතාවය කියන්නේ අපේ ඇඟේ යම්කිසි පරිසර සාධකයකට එහෙම නැත්නම් අපි ගන්න ආහාරයකට ඇඟෙන් ඇතිවන අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක්. ඒක තව ටිකක් පැහැදිලි කරොත් අපි දන්නවනේ ආසාදනයක් කියන්නේ මොකක්ද කියලා. ආසාදනය කියන්නේ අපි තුන් ඩෙන්ගු හරි කොවිඩ් හරි මොකක් හරි බැක්ටීරියාවක් වෛරස් එකක් ඕනෑම වෛරස් එකක් අපේ ඇඟට ආවහම පස්සේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ වෛරස් එක හරි බැක්ටීරියාව හරි ඇඟෙන් අයින් කරන්න. ඊහා සමානම දෙයක් සාමාන්‍ය පරිසර සාධක වලට ආහාර වලටත් වෙන්න පුළුවන්. බොහෝ විට ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් ඇඟට සුදුසු නුසුදුසු දේවල් තීරණය කරගන්න හැකියාවක් තියෙනවා. ඇඟේ යම් යම් ওই ප්‍රතිශක්ති කරන පද්ධතිය අපි කියන බැලන්ස් එක නැති වුණාම පස්සේ තමයි මේ වගේ ඇඟෙන් අනවශ්‍ය ප්‍රතිචාරයක් එහෙට ආව තමයි අපි ඒකට කියන්නේ අසාත්මිකතාවය. මොනවද මේ අනවශ්‍ය ප්‍රතිචාර කියලා කියන්නේ? රෝග විශේෂ විදිහට අපි හඳුනගත්තා. එතකොට අපි කියන මේ පොදුවේ අපි ගොඩක් කට්ටිය දන්නේ අසාත්මිකතාවට වඩා ඇලර්ජි එකක් විදිහට. එතකොට මේ ඇලර්ජික් ඩිසීසස් මේ අසාත්මිකතාව සම්බන්ධයෙන් ඇතින රෝග රසක් තියෙනවා. ඉතින් පොදුවේ ගත්තාම පස්සේ ප්‍රධානම රෝගය අපි දකින්නේ මේ පීනස් තත්ත්වය. අපි කියන ඇලර්ජික් රයිනයිටිස් කියලා. ඊට පස්සේ යම් වෙලාවට මේ ඇදුම තත්ත්වයන් වලින් සෑහෙන ප්‍රමාණයකට හේතු වෙන්නේ මේ අසාත්මිකතා තත්ත්වය. අපි කියන ඇලර්ජික් ඇස්මා කියලා. ඒ වගේම ඊට අමතරව යම් යම් ආහාර වලට ඇලර්ජික් වර්ග තියෙනවා. විවිධ ආහාර වර්ග සමානට අපි දකිනවා. පොදුවේ කතා වෙන්නේ මිනිස්සු දැන් උදාහරණයක් අපි දක්වනවා. රෝගීන් අපිට ඇවිදලා කියනවා ඩොක්ටර් මට මේ හමේ පළු දැම්මා. ඇලර්ජික් එකක් ආවා. ඒ නිසා මං හිතන්නේ මේ දැන් ආහාර ලිස්ට් එකක් තියෙනවා. මම තක්කාලි කන්නේ නැහැ, බලමාළු කන්නේ නැහැ, අන්නාසි කන්නේ නැහැ. මේ ඒවා මේ ඇලර්ජික් වෙනවා නිසා මං කන්නේ නැහැ කියලා. ඇත්තටම බැලුවාම පස්සේ අපි ගන්න ඕනෑම ආහාරයක් ඇලර්ජික් වෙනවා. අපි දකිනවා බොහෝ විට මේ විශේෂයෙන්ම පොල් කිරි වලට ඇලර්ජික් වෙනවා. ඊට අමතරව පිටි ආහාර වලට ඇලර්ජික් වෙන අවස්ථා තියෙනවා. ඒකට බොහෝ විට වෛද්‍යවරයාට ඒ කෑම ගන්න කියන්නේ නැහැ. තමන් සිල සෝරාගත්ත ටිකක් තමයි කියන්නේ මෙන්න මේක කෑවා ඒකට ඇලර්ජික් වුණා වෙන්න පුළුවන්. අපි තමයි තීරණය කරන්නේ. ඒ නිසා ඉතාල වැදගත් මේ අපි ගන්නා ඕනෑම ආහාරයක් ඇලර්ජික් එකක් අසාත්මිකතාවක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකට එතින්ද වැදගත් දැන් අපි ඉස්සලා කිව්වා කැස්සෙන්බරිසාව කියන්නේ ඒ විශේෂම බාහිර පරිසර සාධක වලින් එන අසාත්මිකතාවයන්. ආහාර නිසා ඇතිවන එහෙනම් සමහර ඖෂධ නිසා ඇතිවන අසාත්මිකතාවයන් ඉතාමත්ම දරුණු වෙලා මියයන් පාවෙන්න පුළුවන්. ඒක තමයි අවාසනාවකත් අපි දකින ලංකාවේ අවුරුද්දකට යම් මරණ ප්‍රමාණය සිදු වෙනවා. මේ මොහොතේ හොඳින් ඉන්නවා ඔබ ගත්ත ආහාරයක් නිසා, එහෙම නැත්නම් ඔබ ගත්ත ඖෂධයක් නිසා තත්පර කිහිපයක් ඇතුළත ජීවිතේ නැති වෙනවා. දැන් ඕනම වයස් සීමාවක කෙනෙකුට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්ද? අසාත්මිකතාවය කියන්නේ උපතේ සිට මියයන් දක්වා ඕනෑම වයස් සීමාවක ඕනෑම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. යම්කිසි රෝගී තත්ත්වයක පෙරණ කෙනෙකුට හැදුනොත් මේක තත්ත්වේ බරපතලද? ඒක විශේෂයෙන්ම අසාත්මිකතාවය බරපතලම ගති තීරණය වෙන්නේ එකක් තමයි තමන් මේ දක්වා මොන හරි ප්‍රතිකාර ගන්න. උදාහරණයක් විදිහට යම් යම් ප්‍රශ්න පැති බොන කට්ටිය. ඒ වගේම යම් අපිට ශස්ත්‍ර පද්ධතියේ විවිධ රෝග වලට බෙහෙත් ගන්න කට්ටිය. එවැනි කෙනෙක්ට අසාත්මිකතා තත්ත්වයක් විශේෂයෙන් ශස්ත්‍ර පද්ධතිය ආශ්‍රිතව આવොත් අනේ එතකොට ශස්ත්‍ර ගැනීම අපහසුතාවයකට ඇති වෙලා සංකූලතාවයට යන්නේ හැකියාවක් තියෙනවා.
ඊට අමතරව අවදානම් කාණ්ඩ ගැන විශේෂයෙන් අපි කතා කරන්නේ මොකද ඕනෑම කෙනෙක්ට අසහනිකතාවේ මාරාන්තික වෙන්න පුළුවන්. දැන් මාචරතුමා දැන් අපි මොකක් හරි දෙයකට ප්‍රතිකාර ගන්න යනකොට වැඩේ අමාරු නම් තමයි යන්නේ. නැත්තම් සාමාන්‍ය තත්ත්වයකට නාවුක ඇරිලෙයි මොන හරි අපි දන්න කියන දේවල් මොන හරි බොන්න පෙළඹෙනවා. ඊට පස්සේ ආව ටික දවසක් ගිහිල්ලා හරියයි එහෙම නැත්නම් පැය කිහිපෙකින් හරියයි කියලා තීරණයකට එනවා. හැබැයි එහෙම අපිට තීරණ ගන්න බැරිද මේ රෝගී තත්ත්වෙදි මම විරුද්ධ වහන්නේ සමාජය කරන වැරද්දක්ද හරි දෙයක්ද දන්නේ නැහැ. දැන් අපි බලමු දැන් මේකේ තත්ත්වය. අසහනිකතාවයේ කියන ප්‍රධානම රෝග ලක්ෂණ මම ඉස්සලා කිව්වා බොහෝ විට නිරන්තරයෙන් හොඳ නොවන කැස්ස. හොඳ නොවන සෙම් ප්‍රතිශාර. හැමදාම උදේට නැගිට්ටාන් පස්සේ කිවිසුම් යනවා. කවදාවත් හොඳ වෙන්නේ නැති ලෙඩ තිබ්බාන් පස්සේ විශේෂයෙන්ම දෙමාපියෝ තමන්ගේ දරුවන්ට මුලින්ම කරන්නේ වෛද්‍ය. පොඩි චූටිම කාලෙදී වෛද්‍යවරයාට කියනවා. එකගෙන ගිහිල්ලා මේක දැන් මේ හැමතිස්සෙම වල් වෛද්‍යවරයාට නිරන්තරයෙන් පෙරත්ත කඩවල කොහොම හරි ප්‍රතිජීවක ඖෂධ නැවත නැවතත් ලබා දෙනවා. ඒක ඉතාමත් මහානිකර තත්ත්වයක්. මොකද මේක ප්‍රතිජීවක ඖෂධ සුදුසු වන්නේ බැක්ටීරියා ආසාදනයක් සඳහා නම් පමණයි. එතකොට මේ හැදෙන විශේෂයෙන් මේ රෝග ලක්ෂණ සහිත රෝග වලින් බහුතරයකට හේතුව වෛරස් ආසාදන ඊට අමතරව සෑහෙන ප්‍රමාණයක් අපි දකින ආසාත්මිකතාවයක් නිසා මේ රෝග ලක්ෂණ එනවා. මේ කාණ්ඩ දෙකටම ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නැහැ. එතකොට අනවශ්‍ය ලෙඩකට මේ ලෙඩේට අනවශ්‍ය ප්‍රතිකාරයක් සිදු කරනවා. දැන් ප්‍රතිජීවක ඖෂධ ලංකාවේ තරම් භාවිත වෙන තැනක් මම නම් දැකන්නේ තාමත්ම සුලබයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. මේ එකක් විශේෂයෙන් මේ නව පරම්පරාව තමයි මේක තියෙන්නේ. ඔබ දකින ඉස්සර අපි දැන් අපේ කැම්පර්නික මුතුන්ගේ සංගයෙන් කියන්නේ පරිණි කාටුම් මේ අපේ ප්‍රැක්ටිස් එක තමයි තිබ්බ පුරුද්ද තමයි සම්ප්‍රතිශාවක් ඇස්සක් වගේ આવොත් ටිකක් වැඩිපුර බොන්න දෙනවා. ඒක රාස්පාලන එහෙම නැත්නම් යම් කියන්නේ අපි කියන කොත්තමල්ලි බොද්ද දෙනවා. ඒ වගේ දීලා බලලා තමයි හොඳ වෙන්නේ නැත්නම් තමයි මේ වෛද්‍යවරයාට යන්නේ. දැන් අම්මලා තංගාල පරිණි දවසේ හොඳ කරගන්න වෛද්‍යවරයාට කියලා ප්‍රතිජීවක ඖෂධ ගෙනෙන්නේ පුරුද්දක් තියෙනවා. ඔව් දැන් අම්මලා කියන්නේ දැන් ඔහොම එක්කරගෙන යනකොට ළමයි හරි කාර බහුලයි නේද මේගොල්ලෝ ඉස්කෝලේ බා ගන්න ඕන පන්තිය මගේ ඇරෙනවා විභාගෙට ළඟ තියෙනවා ඒකින් නේ අපි මෙහෙම කරන්නේ කියලා ළමයින්ට ආදරයෙන්දයි අපි මේ දේවල් කරන්න පෙළඹෙන්නේ කියලා. හැබැයි අම්මලා ආදරේ වැඩිකමට ගිහිල්ලා දරුවන්ට හානියද කරන්නේ? ආ පැහැදිලිවම ඔබ දකිනවා මේ දවස්වල විශේෂයෙන්ම මට දරුවා අරගෙන එනවා මේ සඳුදත සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා පුතාට තීනස තියෙනවා. ඉතින් මේ විභාගය කරන කාලෙට මොකක් හරි ප්‍රතිලියමක් යොදලා දෙන්න කියලා තමයි ප්‍රතිකාර ගන්න ඉන්නේ. දැන් මේ සඳර පටන් ගන්න විභාගය. එතකොට ඉතින් මම ආනා දෙමාපියන්ගෙන් දැන් මේ පහුගිය කාලෙම මොකද කරේ? ඒක අපි මේ වෙලාවට මොන හරි බෙහෙතක් දෙනවා. මම ඉතින් අහන මොනවද මේ බෙහෙත කියලා. ඔබ දන්නවා ලංකාවේ වැඩිපුරම අම්මලා තනියෙන් ගෙදර දෙන බෙහෙත් වර්ගය තමයි මේක මේ ඇත්තටම ඖෂධ නාමයේ විදිහට තියෙන්නේ ක්ලෝෆෙනිරමින් කියලා. ඇත්තට වෙළඳ නාමයෙන් තමයි වැඩිපුර ප්‍රචලිත. ඒ කියන්නේ පිරිටන් එහෙම නැත්නම් ඇලමයින් කියලා තමයි බෙහෙත් එක තියෙන්නේ. ওই දෙක ගෙදරදී නිකන් දෙනවා. ඉතින් වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු කළා තියෙනවා මේ ක්ලෝෆෙනිරමින් ඖෂධ භාවිතය නිසා දරුවාගේ අධ්‍යාපන කුසලතාවය අවම මාසයෙන් 10ක් 20ක්වත් වැඩි වෙනවා. එතකොට මේ සම්දතින ඔලවලට දැන් බෙහෙත් ගන්න එක ඉතාමත් ප්‍රමාද වැඩක්. මොකද හේතුව දරුවා ඉගෙන ගන්න කාලේදී අවශ්‍ය කරන ඒ කියන්නේ අපි ඩැමේජ් එක ඒ කියන්නේ හානිය සිදු කරලා ඉවරයි. ඒක කොයිම වෙලාවකවත් ඔය මං සඳහන් කරපු ක්ලෝෆෙනිරමින් කියන ඖෂධය නැත්නම් පිරිටන් ඇලමයින් කියන වෙළඳ නාම වලින් ඒවා තියෙන්නේ. ඒවා නිරන්තරයෙන් දරුවෙක්ට ලබා දීම ඉතාමත්ම අහිතකරයි විශේෂයෙන්ම අධ්‍යාපනයට. අධ්‍යාපන කුසලතාවය අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ ඔය සඳහන් කරපු ක්ලෝෆෙනිරමින් ඖෂධය අපි කියන මේ සෙන්ට්‍රල් ඉෆෙක්ට්ස් මොලේ ඇතුල් වෙලා මොළයේ පටක සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. එතකොට නිදිමත එනක එකක්. ඉතින් සමහරට අම්මලා කියනවා නෑ ડોක්ටර් ප්‍රශ්නයක් නෑ අපේ පුතාට නිදිමත එන්නේ නෑ බ්‍රිටන් විවට දෙකක් බිවත් නිදිමත එන්නේ නෑ කියනවා. ඉතින් එතකොට ඒ නිදිමත ආවේ නැතුණාට මේ ඖෂධය මගින් යම්කිසි දරුවෙක්ට අවධානය තබා ගැනීම හැකියාව අඩු කරනවා. අපි කියන attention concentration අවධානය තබා ගැනීම මේ
මේ ලක්ෂණ දෙක ඉතාමත් වැදගත්. යම්කිසි ගුරුවරයෙක් යම්කිසි පාඩමක් කියලා දෙනකොට ධාරණය කරගන්න. එහෙම දේ ධාරණය කරගෙන අත්‍යවශ්‍යම අංග දෙකක් තමයි attention concentration කියන්නේ. මේ දෙක නැති වුණාන් පස්සේ ඒ දරුවා අහගෙන සිටiata අපි කියන මේ මතකේ සබා ගැනීමට ධාරණය කරගෙන තියෙන හැකියාව අඩු වෙනවා, විශේෂයෙන්ම ඖෂධ භාවිතය නිසා. දරුවාගේ හොඳට තමයි අම්මලා දෙන්නේ. හැබැයි ඒකින් වෙන්නේ අහිතකර තත්ත්වයක්. මේ කාරණා විශේෂයෙන්ම ඔය වෛද්‍යරෙක් ගහට කියලා ප්‍රතිජීව ගැනීමත් නිවසේදී වැඩිදුර සොයා බලන්නතු නිරන්තරයෙන් ක්ලෝපෙන්ඩමින් එහෙනම් පිළිතන ඇලමයින් කියන ඖෂධ භාවිතයත් මගින් වෙන්නේ ඔබේ දරුවාට එහෙම නැත්නම් ඔබට කරන හානිය. ඔව්ද වැඩිදුම මේ අසත්‍යතාව කියන ගැන කියනකොට කියවනේ පීනස්පත්ය ඇදුම මේ වගේ දේවල් තියෙන්න පුළුවන් දීර්ඝකාලීනව කියලා. සමහර අය අපිට සමාජයේ දැහිලා තියෙනවා මම හිතියේ එක පළාතක. මට එතකොට මේ රෝගී තත්ත්වය වැඩිපුර තිබුණා. හැබැයි මම පදිංචියට වෙන පැත්තකට ගියා. දැන් මට පොඩ්ඩක්වත් නැහැ. මේක වෙන්නේ කොහොමද කියලා අහනවා. ඔව්. ඒ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඒක. ඇත්තටම මේ අසාත්මික සාහිත්‍යයට ලංකාවේ මට සමා වෙන්න වෛද්‍යතුමා අපිට වෙලාව බලන්න කියලා වෙලාව බලලා ඉලු. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. විශේෂම පීනස සත්‍යයන් තමයි අපි ඔබ අහලා තියෙන්නේ. අර මේ පළාතේ ඉන්නකොට නෑ මේ කොළඹට ආවම අඩෝ නෑ. නැත්නම් අනිත් පැත්තට යනවා. ඉතින් මේ ලංකාවේ මේ පීනස සත්‍යයට ප්‍රධානතම හේතුව තමයි ඩස්ට් මයිට් ඇලර්ජි. මේ අපි කියන එකට හවුස් ඩස්ට් මයිට් කියලා. ඉතින් මේ ඩස්ට් මයිට් ආවෝ කැමති පරිසර සාධක තියෙනවා. යම් මුණුසුමක් කියන ජල වාෂ්ප සහිත පරිසරයක තමයි ඩස්ට් මයිට් ආව බහුල වෙන්නේ. අන්නේ ඒ පරිසරයක් තියෙන තැනකට ගියොත් ඩස්ට් මයිට් ඇලර්ජි කියන කට්ටියට මේ රෝග ලක්ෂණ මතුවෙනවා. කියන්නේ පීනස් සත්‍ය එහෙම නැත්නම් හති සත්‍ය කැස්ස නිරන්තරයෙන් කැස්ස හොද වෙන්නේ නැති කැස්ස හැදෙන්න පුළුවන්. ඉතින් එවැනි පරිසර සාධක අඩු තැනකට ගියොත් මේ රෝග ලක්ෂණ අඩු වෙනවා. ඉතින් මොකද ඇලර්ජික් එකක් කියන්නේ එක්ස්පෝස් වෙන නිරාවරණය වුණොත් එන රෝග ලක්ෂණ. ඒ නිරාවරණය නැවුණොත් රෝග ලක්ෂණ නැහැ. නිරාවරණ වුණොත් රෝග ලක්ෂණ මතුවෙනවා. ඒක තමයි පළාත් මාරු කරාන් පස්සේ රෝග ලක්ෂණ තියෙන. රටවල් වලටත් සමහර අය ගියපහම කියනවා ඒක. විශේෂයෙන් අපි දකිනවා සමහර රටවල් වල ඩස්මයිට් ආව ඉතාමත් අවමයි. දැන් අපි දකින බොහෝ වෙලාවත් මේ දවස්වල ගොඩක් මිනිස්සු රටක් යනවා. ඉතින් මගෙන් ප්‍රතිකාර ගන්න කට්ටිය කියනවා ડોක්ටර් ලංකාවේ ඉන්නකොට නම් හැමදාම බෙහෙත් බොන්න ඕනවා. මේට ගියා විතරයි බෙහෙත් බොන්න අවස්ථාවක් උන්නේ නැහැ. ඒක තමයි ඒකට හේතුව. මොකද ඩස්මයිට් ආව රහිත පරිසරයකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එවැනි පරිසර සාධක යකතේදී මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. එතකොට බෙහෙත් ගැනීමේ අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ වගේ රෝගයකට අපි හරියට හඳුනගන්නේ නැතුව එක එක බෙහෙත් හැමදැනීම කරනවා. කරලා කරලා දීර්ඝකාලීනව බෙහෙත් පාවිච්චි කරනවා. සම සමහර අය ඉන්නවා මොකද්ද රෝගය කියලා හරි නිසි තැනකට ගිහින් තොරතුරු දැනගෙන කෙටි කාලයකින් මේක හොඳ කරගන්න අය. මේ රෝගී තත්ත්වය සම්පූර්ණ දුර කරගන්න පුළුවන්ද? මෙවැනි තත්ත්වයන් අදුම තත්ත්වයක් තියෙනවා නම් පීනසේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් කොහොමද වයිපෝ මේ තත්ත්වය? ඔව් ඇත්තටම අපි මේ අදුම සහ පීනස ඇලර්ජික් එකක් නිසා නම් ඇති වෙන්නේ. ඒ ඇලර්ජි එකට හේතුකාරක වන සාධකේ හොයාගන්නවා. ඒකට විවිධ පරීක්ෂණ තියෙනවා. අපි කියන රුධිර පරීක්ෂණ තියෙනවා. ඒ වගේම අපි හැමවක ස්කින් ටෙස්ටිං කියලා පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණ ලංකාවේ තියෙනවා. ඒවා හොයලා බලලිවල ඒ හේතුකාරකේ හොයාගත්තොත් උදාහරණයක් විදිහට ඩස්මයිට් ඇලර්ජි කියන එක නිට්ටාවට සුව කරන්න පුළුවන් ප්‍රතිකාරකම තියෙනවා. ඒ වගේම තමයි දැන් ඒක සමහරලාට ඒක නිරන්තරයෙන් නොලැබුණ කියන්නේ availability නැති වුණාට අපිට ගෙන්න ගන්න පුළුවන් ඒ විශේෂයෙන් විදේශ රටවලින් ගෙන්න ගන්න පුළුවන් ඒ රෝගියාගේ අවශ්‍යතාවයන්. එහෙම නැති වුණාට රෝගය පාලනය කරන්න අර මම ඉස්සර කියපු ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් ක්ලෝපෙන්ඩමින් ඒ ඖෂධ නැතුව නූතන ඖෂධ වර්ග තියෙනවා. අතුරු ආබාධ රහිතව රෝග ලක්ෂණ කාර්යක්ෂමව සමනය කරගන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රතිකාරකම් වලට යොමු වීම ඉතාමත් වැදගත්. නිරන්තරයෙන් ගෙදරදී මේ රෝගය නිසා දුක් විඳින්නේ නැතුව විශේෂ වැඩි හිටියනකොට ඔක කිව්සින් ගියට කමක් නැහැ. ඔකේ ටිකක් කිව්සින් යවලා අමාරුවෙන් ඉඳලා වේදනාව ඉවසගෙන ඉඳලා තමන්ගේ රාජකාරි කරනවා. දරුවෙක් තුනක් පස්සේ අම්මලා දාතලා ඉක්මනට කොහෙන් හරි මොන හරි බෙහෙතක් අරන් දීලා නැකී ඉක්මනින් රෝග ලක්ෂණ පාලනය කරනවා. බෙහෙතේ කොයිතරම් සරුණක් කමක් නැහැ. රෝග ලක්ෂණ අවම කරගන්න තමයි අපි පෙළඹිලා තියෙන්නේ. දරුවෝ ගැන මතක් කරපු හිඳ කුඩා දරුවන්ට යම්කිසි සම්පතිශාලත්වයක් වගේ පෙන්නුම් කළොත් ගොඩක් වෙලාවට
ගෙදර තියාගෙන බෝතලයක් ඒ බෝතලෙන් පොඩ්ඩක් තමයි දෙන්න අම්මලා පෙළඹෙන්නේ ළමා නාමයක් එක්ක ඔබතුමා සඳහන් කරපු ඖෂධ ඒ වගේ දේවල් අම්මලා තීරණය කළා කුඩා දරුවන්ට දෙන එක සම්බන්ධව මොකක්ද ඔබතුමාට තියෙන අදහස වෛද්‍යවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍යම කාරණයක් මිනිසුන් දිගටම මේ රෝගේ හැදෙනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා මේකේ රෝගය නිසා අධ්‍යාපන කුසලතා අඩු වෙනවා ඒ වගේම රෝගය සඳහා භාවිතා කරන ප්‍රතිකාරකම් නිසා අධ්‍යාපන කුසලතා අඩු වෙනවා ඉතින් මේක ඉතා විශාල බලපෑමක් දරුවා ඥානාධිපතියට ඒ නිසා එවැනි අවස්ථාවක කොයි වෙලාවකත් ගෙදරදී නිරන්තරයෙන් ප්‍රතිකාර දීදී ගෙදර තියාගන්න එපා නිසි පරිදි වෛද්‍ය උපදෙස් වලට යොමු වෙලා රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වුණොත් රෝගය හොඳ වෙනවා දරුවාගේ අධ්‍යාපනය රෝගය හොඳ වීම නිසාම දිනු වෙනවා අපිට අපි කියන මේ ළමයට ළමයි මම කියනවා එක දවස් වැඩිපුර තව එක මොහොතක්වත් පාඩම් නොකර මම ලකුණු 10ක් වැඩි කර ගන්න පුළුවන් විදිහට අර බෙහෙතක් දෙනවා. ඒ වගේ ඒ නිසා තමයි තා වැදගත්දී මෙතනදී නිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙන්නේ තා වැදගත් මේ පොයි පෞලේ වෛද්‍යරා සමග සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. හැබැයි ඔබිකත්වයක් ගත්තහම අපි ටිකක් හරි දැනුවත් වෙලා ඉන්න ඕනේ නේද? දැනුවත් වීම නේද වෛද්‍යතුමයි තා වැදගත් වෙන්නේ. ඉතාමත් වැදගත්. මේකදී අපි දැන් අසාත්මිකතා ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම මේ දස්මහිතා තත්ත්වයන් ගැන ඇසේ අනවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ගැන දැනුවත් වෙලා ඉන්න එක ඉතාමත් වැදගත්. දැන් අපි මේ තත්ත්වයන් පිළිබඳව කතා කරන වගේම දැන් මේ දවස්වල ටිකක් වැඩිපුර කොරෝනා ගැත් එක ගැන තවත් කතා කරන්න ඇවිදලා තියෙනවා වැඩිවීමක් පෙන්නුම් කරනවා කියලා. ඒ නිසා හේතුණු ආරක්ෂා වෙන එක වැදගත් නේද? මම හිතන්නේ මේ කොරෝනා ගැන අපි මේ නෑසටදී සත්‍යකට විතර කලින් කරපු අලුත්ම ඥාන විශ්ලේෂණ පරීක්ෂණයේදී දැන් අලුත්ම ආකාර ඉදිරිපත් කළ තිබ්බා. ඒකදී අපි හඳුනාගෙන තිබ්බා ලෝකේ පුරා දැන් වැඩි වේ වඩාත්ම වේගයෙන් පැතිරෙන ප්‍රභේදය ලංකාව තුළ හම්බ වුණා. එතකොට ඒක නිසා තමයි අපි දකින්නේ රෝගීන්ගේ වැඩිවීමක්. විශේෂයෙන් අපි කාලයක්ම රෝගීන් නොමැති තත්ත්වයක ඉඳලා එක පාට දැන් දකිනවා රෝගීන් මරණ ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා. රෝගීන් වාර්තාන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොටත් රෝග ලක්ෂණ වරහ සමාන. එතකොට හැමතිස්සෙම මේ රෝග ලක්ෂණ තිබ්බ ඵලියට gedari nan me karathna taakike pratikara karaginna honda ne vaidyadittum vela niyama rogiye mokak dil handana ganeema ithama honda hodai vaidyavarayekata yomu wima thamai ithara wedagath karana oba roga nishchaya karanna yanne epa mata thiyena meedath thiyena me vidiyata innone kela hakikpanin vaidyavarayekata yomu wenna yomu wela hariyata rogiya handana gane hari pratikara tika karagena ikmaninma obe suwathaway langa karaganna oba thamara bohoma stuti ada evidilla ඉතා වටිනා අපිට ගොඩක් වටිනාකමක් දෙන තොරතුරු ටිකක් අද ඔබ සමග කතා කරලා එමුනම් අයිබෝන් අයිබෝන් දවසකදී යලිත් හමු වෙනවා අපි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් පසු නුගසවෙන ඉන්නවට